ඔව් ජයසේකර මැතිතුමා මොකක්ද? මුනි වැදගත් ප්‍රශ්නයක් මම පොඩ්ඩක් මතු කරන්න හදන්නේ. විශේෂයෙන්ම අපේ ගරු අගමැතිතුමා ඉන්න නිසා, ගරු අගමැතිතුමනි පළාත් පාලන ඇමතිතුමා විදිහට අපට මේ ගරු අගමැතිතුමා දැන් මේ ජනාධිපති ලේකම්තුමා විසින් යවලා තිබෙනවා 2024-04-29 දින ඇති චක්‍රලේඛනයක් සියලුම පළාත් පාලන බලපදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න කියලා. එතකොට පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට. එතකොට පැහැදිලිව මේ ක්‍රියාදාමය කලින් ක්‍රියාත්මක කරමින් තිබුණේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින්. නමුත් දැන් මේක මේ උරුමය වැඩසටහන, ඉඩම් හිමිකාරිත්ව වැඩසටහන, නාගරික නිවාස හිමිකාරිත්ව වැඩසටහන, කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන, සහල් බෙදා දීමේ වැඩසටහන, ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණය කරන්න, පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රජා උපදේශක කමිටු හදන්න කියලා. මේවා ක්‍රියාත්මක කළාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා ඒවා කරගන්න. හැබැයි පළාත් පාලන ඡන්ද විමසීම දැන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ආණ්ඩු ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි. ඒ වගේම විශේෂයෙන් ඒකේ දාලා තියෙනවා කිසිදු දේශපාලන පක්ෂයක් කණ්ඩායමක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය නොවනසේ කටයුතු කළ යුතු බවට, ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළ යොදා නොගත යුතු බවටත් මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව 104A අනුව්‍යවස්ථානුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කළා. 2023-04 දින ඇති 223013 ඇලිරක් 32 දරන ගැසට් පත්‍රය නිකුත් කළ තිබෙනවා මැතිවර කොමිසම් සභාව. දැන් මේක නිකුත් කළ තියෙද්දි තමයි දැන් මේ වහලා දාලා තියෙන පළාත් පාලන ආයතන ටික නැවත හිමීට දොර අරින්න හදන්නේ මේ ක්‍රියාදාමයේ හරහා. එතකොට පැහැදිලිව මේකෙන් මේ ඡන්ද ඉල්ලන අපේක්ෂකව තමයි මේ හිටවු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුෝ ඒ අය. හැබැයි මේක තුළ සිද්ධ වෙන්නේ නැවත මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව තියෙන නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් පැහැදිලිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනතේ 262 වෙනි අධිකාරය 82 ආ යටතේ සංග්‍රහ කිරීම, 82 ඈ යටතේ අයුතු බලපෑම, 82 ඈ යටතේ අල්ලස් ලබා දීම යන වරදවල් වලට පැහැදිලිව මේ කාරණේ හේතුභූත වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් අපේ අගමැතිතුමාගේ ඉල්ලන්න කැමතියි මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්න. තියලා මේක ඉවර කරන්න. නැත්නම් ඔබතුමාලා මේ බැරි වුණ දොර අරගන්න විදියක් හදාගෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ආපහු නැවත මේක ක්‍රියාත්මක කරන්න දෙනවා නම් ඒක ඇත්තටම පැහැදිලිව පළාත් පාලන ආයතන මේ ඡන්ද විමසීම ක්‍රියාමාර්ග තුල වැරදි වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලනවා අපේ ගරු අගමැතිතුමාගෙන් මේ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමාලා ආසන මේවා කරපු සම්බන්ධීකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේක කරලා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්. මොකද හේතුව විපක්ෂ අපේක්ෂකයන්ට ඔබතුමාලා එන්න කියන්නේ නැහැ මේවට. ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය විතරක් ගෙන්නලා මේ කරා මේ දේ ක්‍රියාත්මක කිරීම තුළ විශාල අසාධාරණයක් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට සිද්ධ වෙනවා. මේක විමධ්‍යගත අරමුදල් තමුන්නාස දුන්නෙත් නැහැ. එක දෙවෙනි එක මේක හරහත් පැහැදිලිව දේශපාලන ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ නවත්තන්න කටයුතු කරන්න කියලා කියනවා. මොකද හේතුව මේක ගරු කතානායකතුමනි දැන් ජනාධිපතිවරණයේ කැඳවීමේ ක්‍රියාදාමයක් දැන් පටන් අරන් තියෙනවා. එතකොට හරියටම ගත්තොත් ඒගොල්ලෝ කියලා දෙනවා සැප්තැම්බර් 16 ඉඳලා ඔක්තෝබර් 16 වෙනකල් මේ ඒ අතර මේක තියෙනවා කියලා. එතකොට ඒ අතර ඉඳලා මාස දෙකක් මේ පැත්තට ගත්තොත් පැහැදිලිව ජූනි ජූලි වෙනකොට අනිවාර්යෙන් මේ ක්‍රියාදාම එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද තව මැතිවරණයක් කැඳවලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයක් කැඳවලා ඒක හෝල් කරලා තියාගෙන ඉන්නව නැත්තම් පවත්වන උතියන් ඉන්නව. ජනාධිපතිවරණයේ කැඳවන්න දැන් දින නියම කරලා තියෙනවා. ඒකත් එක ගත්තා මේ සියල්ලම මැතිවරණ සමයක්. ඒ නිසා සම්වර්ධන වැඩ කරලාට කමක් නැහැ. හැබැයි අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන වැඩේට මේක දායක කරගන්න එපයි කියන කාරණේ කිල්ලීම තමයි අපි අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ. කරුණාකරලා ඔබතුමාගෙන් අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕම් බලන්න ඉන්න එපා. මොනවාරි කියන්න ඕක. නැත්තම් මේ හැමදාම අහගෙන ඉන්නවා මුකුත් කියන්නේ නැහැ. සුවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. මොකද අපිත් බලන් ඉන්නවා අපේ ප්‍රධාන ලංකාවේ දේශපාලන පෙරළි රාශියකට කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතය ගැන එක එක දවසට එක එක ඒවා කියනවා. ඔබතුමත් කියනවා.
මේම ප්‍රකාශ වෙන රටක දේශපාලන ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතභාවයකට පත් කරන්නේ කවුද කියන එක කරු කතානාගතනේ පළවෙනියෙන් සඳහන් කරන්න කැමති. බොහොම මිත්‍රත්වයෙන් මගේ මිත්‍රයාට අපි වෙනමත් එළියේදී කතා කරා. වෙනමත් එළියේදී කතා කරා ඔබතුමා අහන දේවල් ගැන. ගරු විපක්ෂනායකතුමා, මේ පිළිබඳ පළවෙනියෙන්ම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්නයක් ගෝ 22 යටතේ. ඒ වගේම ගරු ඩලසලහ පෙරම මැතිතුමා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කමන ඇතුමා පිළිතුරු දුන්නා. ඔය චක්‍රලේඛනයේ කිසි තැනක තර්ග කරන අපේක්ෂකයේ ගැන සඳහන් වෙන්නේ නෑ කරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපති රාශියක් අවුරුදු දෙකක් විතර ඇනහිටපු දේ අපි පටන් ගන්න අයවැය ලේඛනේ අනුමත කරා. ඔබ සියලු දෙනා අයවැය ලේඛනේ අනුමත කරා. මොකද ජනාධිපතිතුමා එක යෝජනා කරා දිස්ත්‍රික මට්ටමේ විමධ්‍යගත ආදි දේ ගැන. ඉතින් අපි දැන් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිසාපති ප්‍රාලේ සෑම කාර්යාලයකටම දීලා අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරන ඔබතුමාලාට ආරාධනය කළ තියෙනවා. ඔබතුමාලාගේ සමහර මන්ත්‍රීවරු පැමිණෙනවා. කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් අනුමත කරලා තියෙනවා. ඉතින් ඕන්නම් දැන පොඩ්ඩයි ඉන්න ඔබතුමාලාගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනු අපි දීලා තියෙනවා. කාටද කියන්න ඕන්නම්? සංවර්ධන කොමිටියට පැමිණි සංවර්ධන කොමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නැහැ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල් මහාණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තියෙනවා. ඔබතුමාලට ලැබිලා නැත්තම් විස්තරේ වන්න මං කියන ලබා දුන්න අයගේ නාම ලේඛන සහ ලබා දුන්නු ව්‍යාපෘතිය ගමේ සිට ඉහළටම අපිට කියත හැකි. අපිට ඔබතුමාලා විපක්ෂයක් නැහැ. ඔබතුමාලා විපක්ෂයක් කියලා එකක් නැහැ. අද වෙලා තියෙන එකයි අපේ ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ ඔබතුමාලා කරන්නේ කියන්නේ මොකද්ද දන්නේ නැති තත්ත්වේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා කරු කතානායකතුමනි, ඕම ඉන්න මං උත්තර දීලා ඉවර වෙනකම් ඉන්න. කොමියුනිස්ට් පක්ෂය ගන්න නැත්නම් කොමියුනිස්ට් පක්ෂය ඉන්න. ඒක ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ, පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ නිසා කරු කතානායකතුමනි, අපි ඉතා පැහැදිලිව මේ කියවන ලද චක්‍රලේඛනයට පිළිතුරු අපේ ඇමතිවරු දුන්නා. මම යලිත් කියනවා, මේ චක්‍රලේඛනයේ කිසිම තැනක තරඟ කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. හෝ අපේ එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්තර්ගත කළ යුතුයි. එහෙම අන්තර්ගත කළත් නැහැ. අපිට පළාත් සභාව විසුරා ඇරලා තියෙන නිසා ඕන පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් පත් කරත හැකි. ඒක තියන්න බැරි හිරවිල්ල කරේ ඔබතුමා ළමයි ආණ්ඩු කාලේ. ඒ හිරවිල්ලෙන් ගොඩ එන්න අපි සංශෝධන ඉදිරිපත් කරාම ඒකට විරුද්ධ වුණා. ඒ අනුව කාරක සභා යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරුව නැවතුණා. මම ඉතාම ඕනකමෙන් කියනවා, රට පුරා විශ්‍රාම ගියපු ඉංජිනේරවරු, කාර්මික නිලධාරීන්, විවිධ වෘත්තීන් ගම්වල මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහයෝගයක් ප්‍රාදේශීය සභාව හරහා මේ රටේ සංවර්ධන ව්‍යාපෘති හමාර කිරීමට ගන්න එපයි කියන්නේ? ඇයි එහෙම කියන්නේ? එහෙම ඒකාධිකාරයක් රටේ දේශපාලන මන්ත්‍රීවරුන්ට පමණක් හිමි නෑ. මේ රටේ සංවර්ධනයේ ඒකාධිකාරය බලපෙරලියකින් වෙනස් කරන්න කියලා අපු හඬ අපි අමතක කරන්න ඕනේ. ඒ නිසා ඒ අයට කැඳවලා ඒ කොමිටි මගෙන් උපදෙසක් දෙන්න ඕන නම් මන්ත්‍රීවරයෙක්ට උපදෙසක් දෙන්න පුළුවන් විදියට මේ කමිටු අපි ඇති කිරීමයි. මේ කියවන චක්‍රලේඛනේ තියෙන ඒකයි. ඔව්
ලක්ෂන් කියරල මැතුම ඉසල් ඉල්ල ඉසල්ලාම කියන්න ඕන විපක්ෂනායකතුවා මේ ප්‍රාදේශීය උපදේශක කමිට සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයට උත්තරයක් දීලා නෑ. අපේ අගමැතුවා අගමැතුවා සයන් ඩෝන් ඩිස්ටබ් දී කෂ්නට ප්‍රයිමිස්ය යෝ ඩිස්ටබි යුක ටෝක් ලර්නිය මැඩස් හරිහරි උතුම කියන දෙ කිය ඒකාල කෑගම ගෝට ගෝට කියලා ඉක්මට ඔය කියන්න දේ එතන තින රීති ප්‍රශ්නය ගෝට ගෝට කියන බට පොඩ මං අගමැත්තුමාගේ ප්‍රශ්නයහවේ මං අගමැත්තුමාගේ ප්‍රශ්නයහවේ පලිවෙදිියක විපක්ෂනාතුමා හම ප්‍රශ්නයට උත්තර දිලනෑ. දෙවනියක ඔබතුමා පොරොන්දුවත් දෙරවද මේ ප්‍රාදේශීය උපදේශක කමිටුවලට හිටපු ප්‍රාදේශවා මන්ත්‍රීවරු හිටම පලා සබා මන්ත්‍රීවරු පත් කරන්න නෑ කියලා. පොටකැති බ්‍රේට්මෙන්් එකතුමනි මං මේ දැන්කිව්වා මේ කිරිය ප්‍රශ්නයට තමයි ප්‍රශ්නයට උත්තරයක් ඕන්නම් කියීමෙන් ඉන්න අගමැතුවට උත්තර ගන්න නිකන් කියවන්න මාන කියවන්න බා වගකීමකින් සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන එදා රාත්‍රියයේ කතානායකතුමාට කියලා පාර්ලිමේන්තුව පැය දෙකක් කල්දාලා සම්මත කරපු පළත් සභා පනත නිසයි අද පළත් සභා චන්දය තියන්න බැරි වෙලාතින්. එයාට මතගන එයාට මතගන පළත් සභාව ඉන්නවා උගත් අය පළත් සභාව ඉන්නවා උගත් අය වගකීම් දරණයි ඒගොල්ලන්ට පත්තිීන් දෙන්න බයි කියලද කියන්නේ. ඉතාම බොලලයි ඒ අය ළඟටම යනවා රෑට ඒ අය ළඟටම යනවා රෑට උසාවියන්න ඕන වුණාම මේ වගේ අයි තමයි මේ දෙබිඩියාවෙන් කතා කරන්න. නමුත් ඔබතුමල්ල දන්නවා අපි චක්‍ර ලේඛනයේ තරග කරන අපේක්ෂකෙක් පත් කරන්න කියලා අවසරයක් ඒ චක්‍ර ලේඛනය අරගෙන නෑ. ඔව් කිරියල් එමතු ඉක්මන් කරන්න මං ආප ප්‍රශ්නයට උත්තරය තුල්ලේ ම හැවුව මේ ප්‍රාදේශීය උපදේශක කමිටුවලට හිටපු ප්‍රාදේශභා මන්ත්‍රීවරු හිටපු පලා සභා මන්ත්‍රරු පත් කරන උත්තරය තුන්නේ දුන්නතන් ආයිල්ලගන්න හරි බෝමි සුති ඔව මොකක්ද ජයසි දේශය ක්‍රමන්තිවා අතනාක තුමනි මෙවැනි අපේ අපේ ගරු අග ලක්ෂන් කිර ගරු අගමැත් අගමැත්තුමා මේ කොමිටිවලට එනවද කියලායි ප්‍රශ්නය දාන්න තිබුණේ. හිටපු අයින්නවා ලංකාවේ දහස් ගානකින්නවා හිටපු අය ප්‍රාදේශ සභාමන්ත්‍රීවරුන්. ඇයි ඒගොල්ලන්ගේ ප්‍රයෝජනය ගන්න බැරි තර්ග කරන අය කියලා ප්‍රශ්නය අහනවා නම් හොඳයි. තේරුම් ගන්න මං කියන්නේ නීතිය. ජයසිරි ජයසිරි මන්ත්‍රීතුමා. අර කතානායකතුමනි මම සුදිවන්ත වෙනවා අගමැතිතුමාගේ පිළිතුර සම්බන්ධව. හැබැයි එහෙනම් අපි අහන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවගේ ඔළුවේ අමාරුවක්ද මේ වගේ ලියුම් අරින්නේ කියලා. මොකද හේතුව ඔබතුමාලා ගිහිල්ලා හම්බෙලා හරි කතා කරලා කියන්න. දෙවෙනි කාරණේ තමයි ඔබතුමා දැන් මේ බලත්සවා මැතිවරණේ කල් දාන්න කටයුතු කරයි කියලා කිව්වා. එදා කල් දාන්න කටයුතු කරපු ඔතන හිටපු සභානායකතුමාට මේ පැත්තේ ඔය දකුණු පැත්තේ හිටියේ එදා ඔය ඉස්පුටේ හිටියේ එදා ඒක බාර හිටපු අගමැතිතුමා. දැන් ඔබතුමාගේ ජනාධිපතිතුමා අද මහජනෙක්සත්තරමට වෙච්ච දෙයක් නෑ. ඒක නායකතුමක් වෙයිද කියලා හොයාගන්නත් නෑ. මම නම් හිටපු ලේකම් විතර මෙහෙම ඉන්නවා. වෙනම කාරණයක්. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන කරු කතානායකතුමනි අපිට වැදගත් වෙන්නේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ඒ ශක්තිය දිය යුතුයි ඒක වෙනම කාරණයක්. හැබැයි පළාත් පාලන මැතිවරණයක් කැඳවලා තියෙන වෙලාවේ ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නේ මොකද හේතුව සාධාරණත්වකින් ක්‍රියා කරන්නේ නැත්නම් කරු කතානායකතුමනි විමධ්‍යගත අරමුදල් දෙන්නේ නැත්නම් මධ්‍යම මේ සියලුම මන්ත්‍රීවරුන්ට ඊළඟට පළාත් පාලන ආයතන වලත් ඒගොල්ලන්ගේ කට්ටිය විතරක් කැඳවල මේක කරොත් ඒක අසාධාරණයි ඒක අපි කියන්නේ. ඔව් කාලේ නාස්ති කරා ඔබතුමාගේ 27 දෙක ඇරදී ප්‍රශ්නේ ගන්න කරු එමුතුමා දැන් කාලේ බෑ තවත් නාස්ති කරන්න අපිට බෑ ඔබතුමා 27 දෙක ඇරදී ප්‍රශ්නේ ගන්න පාලිමේන්තුවේ ප්‍රධානම වැදගත්ම පුද්ගලයා ඔබතුමා හැරුණකොට කරු අගමැතිතුමා. අගමැතිතුමා සඳහන් කරන හැම දෙයක්ම ඉතාමත් වැදගත් සහ ආණ්ඩුවේ මතය තමයි අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ. ඔබතුමා පැහැදිලි උත්තරයක් දුන්නා දායසිරි ජයසිරි අගමැතිතුමාගේ ප්‍රශ්නෙට. නමුත් ඒකේ පටලැවුවා විපක්ෂයේ මන්ත්‍රීවරුණු විමධ්‍යගත මුදල් අරගෙන කියලා. ඒ වගේම පහුගිය කාලේ කියවුණ කරු අගමැතිතුමනි විපක්ෂයේ මන්ත්‍රීවරු බාර් පර්මිට් අරගෙන කියලා. මේක විපක්ෂයේ ඔබතුමා අපේ වරප්‍රසාද දකින්න ඕන කෙනා ඔබතුමා මේ වරප්‍රසාද දැකලා දෙන්න ඕන. ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ කරු අගමැතිතුමනි විපක්ෂයේ මන්ත්‍රීවරු විමධ්‍යගත අරගෙන තියෙනවා නම් ඒ දේවල් අරගෙන තියෙනවා නම් කවුද කිඳ මන්ද කියන එක කියන්න. මොකද අපිට
මට කියයින් පස්සේ මේ කාරණා බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා ගරු කතානායකතුමනි ඒක නිසා ඔබතුමාගේ ඉල්ලනවා අගමැතිතුමාගේ උත්තරය තුළ ඒක දෙන්න. ගරු අගමැතිතුමනි මගේ හිතවත් අගමැතිතුමා මට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති හොඳට මතකයි. ඔබතුමාට මහජන එක්සත් පෙරමුණ මොකද්ද කියලා අමතක වුණාට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිගේ බරපතල මතකයි අදටත් මම ඒකේ ඉන්නේ. විපක්ෂ නායකතුමා ප්‍රශ්න ඉදිරියට ගන්න. ප්‍රශ්නේ ඔබතුමා 27 දෙක කරන්නේ නැද්ද ගරු විපක්ෂ නායකතුමා? ඉතින් ඒක දීලා මේක කරන්න වෙලාවක් නැහෙනි. ඔබතුමා මෙහෙම කටයුතු කරනකොට කොහොමද කරන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නේ මට වැදගත් නැහැ මෙතෙන්දී. මට ඕනේ මෙතන විපක්ෂ. හරි. ඔබතුමා මේ ප්‍රශ්නේ කියන්න ගරුමත් එමත් විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි. ඒක මට ප්‍රශ්නේ අහන්න ඉවිල්ලා ඊට පස්සේ මම අහන්නේ. ඉතින් මේ කාලය මට කොහෙන්ද ගන්නෙ? තමුන්නාසල මේ අද ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් අහලායි මේ කාලේ නාස්ති කරන්නේ. විපක්ෂ නායකතුමා ඒක කරුණාකරලා ඔබතුමාගේ ප්‍රශ්නේ ගේන්න. මං සභාවේ වැඩ කරගෙන අතර කරලා යන ඔබතුමායි ගන්න නැත්තම්. හරි හරි හරි. උතර කාටත් නැහැ. හරි. නෑ මගේ ප්‍රශ්නේ පස්සේ ඔබතුමා අහන්න. හරි. තමුන්නාසගේ මේ හිටපු ගාන් නැගිටලා ඉවරලා ප්‍රශ්න අහන්න බෑනේ මේ රීති ප්‍රශ්නයක් නැතුව. ඔව්. නෑ දෙන්නෙම නෑ. ඉඳගන්න. ඉඳගන්න විපක්ෂ නායකතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ ගේන්න නැත්තම් සභාව නතර කරලා මම යනවා. ගරු කතාන ගරු කතා ඔබතුමා ඉන්න ගරු කතානායකතුමා විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 දෙක යටතේ ප්‍රශ්නේ ගන්න ගරු කතානායකතුමනි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය